1987 සිට නව්‍ය කරණයෙන් ශ්‍රී ලාංකේය බැංකු ක්ෂේත්‍රයේ පෙරළියක් සිදු කළ අභිමානවත් 30 වසරක සැමරුම සම්පත් බැංකුව හෙට දින එළිය කරයි. පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ වාහන අවභාවිත කිරීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගතව සිටියදී උපවාසයක් ආරම්භ කළේ පසුගිය 22 වෙනිදායි. උපවාසය අතරතුර සෞඛ්‍ය තත්ත්වයේ පිරිහීම හේතුවෙන් මන්ත්‍රීවරයා බන්ධනාගාර රෝහලටත් පසුව ජාතික රෝහලටත් මාරු කරයා වුණා. උපවාසයේ 9 වෙනි දිනේ වූ අද මහා සංඝරත්නය මන්ත්‍රීවරයාගෙන් ලිඛිතව ඉල්ලා ඇත්තේ උපවාසය අත්හරින ලෙසයි. ඒ අනුව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහානායක අතිපූජ්‍ය නාපාණේ පේමසිරි මහානායක හිමියන් සහ සියම් මහානිකායේ මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ ශ්‍රී විජිතසිරි හිමියන් මන්ත්‍රීවරයා වෙත ලිපි යොමු කර තිබෙනවා. එම ලිපි මන්ත්‍රීවරයා වෙත බහර දුන්නේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පල්ලත්තර සුමන ජෝති හිමියන් ඇතුළු මහා සංඝරත්නය විසින්. ලිපි මගින් මහා සංඝරත්නය දන්වා ඇත්තේ විමල් වීරවංශ මන්ත්‍රීවරයා උපවාසය ආරම්භ කිරීමට මුල් කරගත් ගැටලු විසඳීමට තමන් වහන්සේ මැදිහත්ව කටයුතු කරන බවයි. ඉන් අනතුරුව සුමන ජෝති හිමියන් පිළිගැන්වූ කිරි වීදුරුවක් පානය කිරීමෙන් අනතුරුව විමල් වීරවංශ මන්ත්‍රීවරයා උපවාසය අවසන් කර තිබෙනවා. ජාතික නිදහස් පෙරමුණේ නියෝජිතයින් පැවසුවේ මහා සංඝරත්නය මන්ත්‍රීවරයාට සෙත් පතා පිරිත් සජ්ජායනය කළ බවයි. මේ මහා සංඝරත්නයේ කවුරුවත් ඉදිරිපත් වෙලා නැහැ ඒ චෝදනාවන්ගෙන් ඔහු නිදහස් කරන්න ඕන කියන මතය. නමුත් අපි දන්නවා මහා බැංකුව මහ දවල් හොරා කාපු එවුන් මහ බැංකුව හොරා කන්න උදව් කරපු කණ්ඩායම ඒ දේවල් සුද්ධ කරමින් හෝදමින් ඉන්න වෙලාවේදී මේ වාහන අවභාවිතයක් කියන මේ කතාවක් අරගෙන විමල් වීරවංශ මේ සා දීර්ඝ කාලයක් රිමාන්ඩ් බන්ධනාගාරේ තියා ගැනීම තුළම යන්තම් මොන්ටිසෝරියන් ළමයෙකුටුණා තේරෙනවා මෙතන තියෙන්නේ පරිගැනීම සහ ජාතික මතය නිහඬ කිරීමේ කටයුත්තක් නිසා ඊට එහා ගිය දූෂණ විරෝධී ව්‍යාපාර නෙමෙයි මෙතන තියෙන්නේ. එතුමා මේ ලිපි ඉතාම මැනවින් කියෙව්වා අමාරුවෙන්. ඒ වගේම පල්ලත්තර සුමන ජෝති හාමුදුරන් වහන්සේ ඉල්ලා සිටියා මේ ලිපි වලින් කියවෙන කරුණත් අනුව මේ උපවාසය අත්හැරලා එතුමාගේ දායකත්වයේ තවදුරටත් රටට ලබා දෙන්න කියලා. ඒ අනුව එතුමා උපවාසය නතර කරනු ලැබුවා. විමල් වීරවංශ මන්ත්‍රීවරයා තවදුරටත් බන්ධනාගාර ආරක්ෂාව යටතේ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන අතර රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සිරිල් ද සිල්වා මහතා පැවසුවේ ඔහුට ඖෂධ ලබා දීමේ අවශ්‍යතාවක් නොමැති බවයි.